ආයුබෝවන් ගෙවන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්පය මම කුෂාණී කෞශල්‍ය අත්නායක ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන එන ලෙසට ජනපතිගෙන් උපදෙස් හිටපු ඇමති රාජිතගේ සුදුවෑන් චෝදනා ගැන පරීක්ෂණ ඇරඹේ රුපියල් බිලියන 90කට වැඩි පාඩු සිදු කළ එල්එන්ජී ගනුදෙනුව ගැන සෝදිසියක් ඇමරිකා යුද නැවක් හොංකොං වෙත පැමිණීම චීනය තහනම් කරයි දේශීය ප්‍රවෘත්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසමේ සමාජිකයන් අද හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ප්‍රහාරයේ සුළමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුතු නීතිය හමුවට පැමිණවිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේ. පසුගිය පාලන සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ලිහිල් ආකල්පයකින් කටයුතු කිරීම නිසා බුද්ධ්‍යංශ යාන්ත්‍රණය බිඳ වැටුණු බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. එහි ප්‍රතිපරයක් ලෙස ඉස්ලාම් අන්තවාදයේ ප්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි වූ බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු හෙළිකර ගනිමින් මෙවැනි ප්‍රහාර නැවත සිදු නොවීම සඳහා ගතයුතු පියවර නිර්දේශ කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ආරක්ෂක යාන්ත්‍රණයේ බිඳ වැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළිකර ගතයුතු බවයි රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේ. පරීක්ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පිළිබඳ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු චානක ද සිල්වා මහතා පැහැදිලි කළා. මෙතෙක් සිදු කළ විමර්ශන ගැනද ඒ මහතා ලුහුඬින් කරුණු දැක්වුවා. ප්‍රහාරයක් සිදුවන බවට කල්තබා තොරතුරු ලැබුණද අදාළ බලධාරීන් බරපතල ලෙස නොසැලකිලිමත් වී ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ. මේ බව වසන් කිරීමට ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවද ජානක ද සිල්වා මහතා සඳහන් කළා. කොමිසමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. අයහපත් කාලගුණෙන් ආපදාවට පත් වූවන්ට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මේ අතර පවත්නා අධික වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ආපදාවට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳ අදාළ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක්ද අද පැවැත්වුණා. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය ගත්තොත් පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි තියෙන්නේ. නමුත් කෙසේ නමුත් උතුරු නැගෙනහිර ඌව වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්වයට තේ තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ යාපනයේ, කිලිනොච්චිය, මුලතිව්, තිරිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය තිබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සබරගමු, මධ්‍යම, කළුතර, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 50 75 අතර මට්ටමේ වර්ෂාපතනය තිබීමේ හැකියාවන් තියෙනවා. කංකසන්තුරේ ඉඳන් මුලතිව් හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවල ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා මීගමුව දක්වාම තියෙන වෙරළබඩ තීරවල සුළඟ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉදිරි දින කීපෙත් පවතිනවා. හැබැයි 4 5 6 වගේ දිනයන් වල මේ තියෙන වැසි තත්ත්වය නැවත වරක් වැඩි වීමක් අපි අපේක්ෂා කරනවා. රටපුරා ඇති වී තිබෙන ආපදා තත්ත්වයන්හිදී ජනතාවගේ ආරක්ෂාව හා සුපසාධනය තහවුරු කිරීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග නොපමාව ගන්නා ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. අධික වර්ෂාවත් සමග නායෑම්, පස්කඳු කඩා වැටීම්, ගංවතුර හා ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන් ඇති විය හැකි. ඊට මුහුණ දීම පිණිස ආරක්ෂක අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් ආපදා අවම කිරීමට හා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට ක්ෂණික පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. එම සියලු කාර්යයන් සම්බන්ධීකරණය හා සමාලෝචනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමටද කටයුතු සලසා ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ. පීඩාවටපත් මුළු පවුල් සංඛ්‍යාව 1690කුත් පීඩාවටපත් මුළු පුද්ගල සංඛ්‍යාව 5904යි පුද්ගල මරණ පහක් වාර්තා වුණා තුවාලකරුවන් 5 දෙනෙක් අපිට වාර්තා වෙනවා මේ මීට අමතරව ආරක්ෂිත ස්ථානවල වැඩිවීමක් තියෙනවා ආරක්ෂිත ස්ථාන 14ක් පුරා පවුල් 242ක පුද්ගලයන් 915 දෙනෙක් తాවකාලිකව රඳවා තිබෙනවා සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි මූල්‍යමය ප්‍රතිපාදනයන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් දිස්ත්‍රික් ලේකම්තුමන්ලා වෙත සීලුම දිනාට මූල්‍යමය ප්‍රතිපාදන යොමු කළ තියෙන නිවාස पूर्णहानि तुनकुत अर्धहानि कसे हटनामे कुत अपिट वार्ताविना मे संधा सीलुम वंदि मुदल लबादीमे कर्तव्यन मे विनिमित आरंभ कළ තිබෙනවා නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා නුවර එළිය කෑගල්ල එකම රත්නපුර සහ බදුල කියන දිස්ත්‍රික් වලට යොමු කළ තියෙන නායම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදු කළා තියෙනවා යම් ගැටලුවක් ඇතනම් 117 දුරකථන අංකයේ ඔස්සේ හෝ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් සහ ජාතික කුටුංග පරීක්ෂණ ආයතනය සමග සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර සහ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද පැවැත්වුණා. ඒ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නායම් අවදානම් සහිත නිවාස සඳහා පෙරසවි නිවාස යෝජනා ක්‍රමයක් රජය ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 2000ක සහ කළුතර දිස්ත්‍රික්කයේ නිවාස 400ක වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. आपदावटपत जनतावट सहन सैलसीम सदहा रुपयाल मिलियन हतक मुदलाक आपदा सहन सेवा मध्यस्थानये वेत मेवन विट लबादी तिबेनवा सामान्य पेළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට ආපදා අවදානම් සහිත කලාපවල ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානමින් තබා ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළි කෙරුණා රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද ඊට එක් වුණා මේ අතර අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ ඔවුන් සමග පැවැත් වූ සාකච්ඡාවකදී අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 9ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අවතැන් වූවන් සහ සිදු වූ විනාශයන් මෙන්ම ඒ වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. අවතැන් වූවන්ට පිසු ආහාර ලබාදීමට හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ නොපමාව ක්‍රියා කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. පීඩාවට පත් වූවන්ට වියලි ආහාර ලබා දෙන ලෙසද දැනුම් දුන්නා. ආපදාවට ලක් වූ දරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට දන්වා සිටියා. මැති ඇමතිවරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයාද සාකච්ඡාවට එක්ව සිටියා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සංවිධාන කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. පැහැර ගැනීමට ලක් වූයේ කියන සුදු වෑන් රථයක රියදුරකයයි පවසන පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් මාස 10 වෙනිදා රාජිත සේනාරත්න මහතා සංවිධාන කළ මාධ්‍ය හමුවකදී පෙනී සිටියා. මෙම චෝදනාවේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නා. ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරය රූපවාහිනී නාලිකා කිහිපයකට නියෝග කළා. හිටපු අමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාවට ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජය මදනායක යන අය සහභාගී වී ඇති බවයි පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ. රජයට රුපියල් බිලියන 90කට අධික අලාභයක් සිදු කළ බව කියන LNG ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය රජය යටතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ LNG ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ඛනිජ තෙල් අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී අද පැවැත්වුණා. මෙහිදී හෙළිදරව් වුණේ 63ක රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව බහර නොදී චීන සමාගමකට ලබා දීම මගින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 90කට අධික අලාභයක් සිදු කර ඇති බවයි. දේශීය සමාගමක් මගින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදී විදුලි බල අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ ඕමනාවට අනුව ටෙන්ඩරය චීන සමාගමකට ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බවද මෙහිදී සඳහන් කෙරුණා. ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ලබන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් කැඳවන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ. කඩිනමින් මැතිවරණයකට ගොස් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මල්වතු අස්කිරි මහානායක ස්වාමින් වහන්සේ බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මල්වතු මහා විහාරයට ගිය අමාත්‍ය විමල් වීරවංශ මහතා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අමාත්‍යවරයා අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබාගත්තේ ඉන්පසුවයි. විමල් වීරවංශ මහතා අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ජනාධිපතිවරණය ලැබිච්ච ඡන්ද ප්‍රතිපලය දිහා බැලුවම ආසන 120ක පමණ මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ඒ ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තු මැතිවරණයකදී ලැබුණොත් අපට හිමි වෙනවා. ඡන්ද ප්‍රමාණය අපි ගත්තේ සියලු දෙනාගේම එකට එකමුතුවෙන් ගොඩනැගිච්ච සමගියකින් මිසක් තනි බලපුලුවන්කාරකමකින් නෙවෙයි. ඒ නිසා ඉදිරි මහමැතිවරණයත් ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන මට්ටමේ ස්ථාවර පාර්ලිමේන්තුවක් හදන්න නම් සියලු දෙනාම එකට එකතු වෙච්ච පොදු සන්ධානයකින් තරඟ වැදීම ඉතාමත්ම වැදගත්. උතුරේ සහ නැගෙනහිර ඒ වගේම අනෙකුත් ප්‍රදේශවල ඉන්න දෙමළ සහ මුස්ලිම් ජනතාව වේගෙන් අවබෝධ කරගනිමින් ඉන්නවා ඔවුන්ව රැවටීමකට භාජනය වුණා කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පිළිබඳව ගොඩනගන ලද මිත්‍යා මත ඔවුන් විශ්වාස කළා. ඒ අනුව තමයි ඔවුන් මේ තීරණයට තල්ලු වුණේ. ඉතින් දැන් ඔවුන් ක්‍රමානුකූලව මේ සත්‍ය తත්වය නිවැරදිව තේරුම් ගනිමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මහමැතිවරණය වෙන විට ඔවුන් තවදුරටත් ජනාධිපතිවරණයේදී හැසිරුණු ආකාරයට වඩා වෙනස් ආකාරයකට අවතීර්ණ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේක කතා කර කර ඉන්න ආණ්ඩුවක් නෙවෙයි. මේක වැඩ කරන ආණ්ඩුවක්. දැන් ජනාධිපතිතුමා වැඩබාර තාම ඉතාම කෙටි කාලයයි. ඒ කාලය තුල මොන වගේ වැඩ ප්‍රමාණයක් කළාද කියලා රටම දන්නවා. අධික බදුබරේ මේ රටේ මහ ජනතාව නිදහස් කරගන්න අවශ්‍ය කරන කැබිනට් තීන්දුව පවා ගත්තා. තාම නව රජයේ එක කැබිනට් මණ්ඩලය රැස්ුනේ. අපි මීටර් 100 නෙවෙයි දුවන බලාපොරොත්තු වෙන්නේ මැරතන් එකක්. පාකිස්තාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෂා මහමුද් කුරේෂි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මුණ ගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී තමන්ගේ සහ තම රජයේ සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ පාකිස්තාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සංවර්ධනය, වෙළඳ කටයුතු, ආරක්ෂක සහයෝගීතාවය සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට පාකිස්තානයේ ඇති දැඩි උනන්දුව ප්‍රකාශ කළා. පාකිස්තානයේ බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බවයි පාකිස්තාන අමාත්‍යවරයා කියා සිටියේ. ජනාධිපතිතුමාට පාකිස්තානයේ සංචාරයක නිරත වන ලෙසද ඒ මහතා ඇරයුම් කළා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ මූල්‍යාධාර සෙවීම වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී වන වෙළඳ හා ආයෝජන දියුණු කිරීම වැදගත් වන බවයි. පාකිස්තානයට බුලත් අපනයනය කිරීමේ වෙළඳපොළ සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. මද්‍රව්‍ය ජාවාරම මැඩලීමට මෙන්ම ඉස්ලාම් මන්තවාදයට එරෙහි සටන සඳහාද ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහය අපේක්ෂා කරන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය මොහමඩ් ෆයිසල් සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද මුණ ගැසුණා. ඒ අරලිගහ මන්දිරයේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සුභාශිංසන අග්‍රාමාත්‍යවරයාට ගෙනෙන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ. ඉම්රාන් ඛාන් මහතාගේ ලිපියක්ද අග්‍රාමාත්‍යවරයා වෙත බහර දීම මෙහිදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයාට පාකිස්තාන සංචාරයක නිරත වන ලෙස ඇරයුම් කෙරුණු අතර අග්‍රාමාත්‍යවරයා එම ඇරයුම බහරගත්තා. මහින්ද රාජපක්ෂ මහතා වැනි අත්දැකීම් බහුල නායකයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වන බවයි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර දිවයිනට පැමිණ සිටින පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා පාකිස්තාන විදේශ අමාත්‍යවරයා අතර හමුව සිදු වූයේ විදේශ අමාත්‍යාංශයේදී. අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාද ඊට එක්ව සිටියා. හමුව අවසානයේ පාකිස්තාන විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. I've had an excellent meeting with the Foreign Minister. I am fortunate to be the first Foreign Minister to have visited Colombo since the new government has been elected. Pakistan and Sri Lanka have enjoyed cordial and friendly relations for a long time. We've discussed in our meeting the way forward. I've invited the Foreign Minister to visit Islamabad. There's a lot we can do to promote mutual interests. We have been supporting each other in economic terms, in attaining peace and stability on either side, and I look forward to a very fruitful engagement with the new setup in Sri Lanka. මහබැංකු බැදුම්කර ව්‍යවහාරික විගණන වාර්තාව පිළිබඳ කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන රැස්වීමේදී මෙම වාර්තාව පිළිබඳ ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නැති මහතා පවසනවා. මෙම රැස්වීමට සහභාගී වන ලෙස කෝප් කමිටුවේ සියලු සමාජිකයන්ට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරයේ අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි 3 වනදායි. කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක බලහත්කාරයෙන් රදවාගෙන තොරතුරු ලබා ගැනීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමු කර තිබෙනවා. පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට ඇය ඉදිරිපත් නොවීම ගැටලුවක් බවයි අදාළ නිලධාරීන් පවසන්නේ. මෙම සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා යොමු කරන ලෙස ස්විට්සර්ලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද රජය කටයුතු කළා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහයන මහත්තුරුන් ඇතුළු නිලධාරීන් තානාපතිවරයා ඊයේ හමුවීමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපතිවරයා දැනුවත් කිරීමටද කටයුතු කෙරුණා. අදාළ නිලධාරණියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙතෙක් අවස්ථාව නොලැබීම පරීක්ෂණවලට බාධාවක්ව පවතිනවා. මෙම තැනැත්තිය පැහැර ගැනීමේදී තමාට තුවාල සිදු වූ බවද ප්‍රකාශ කර ඇති බැවින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා සහ විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නා. සිදු වූයේ යැයි කියන මෙම සිද්ධිය සම්බන්ධ සැබෑ තත්ත්වය විනිශ්චය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන ලෙසද ඔවුන් ස්විට්සර්ලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළා. මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. මේ චෝදනාව ඇත්තක්ද බොරුවක්ද කියලා බලා ගැනීම සඳහා තානාපතිතුමා හමුණු හැටියෙම අපේ අගමැතිතුමා කෝ මේක පට්ටබල බොරුවක්. මෙවැනි දෙයකට අපි කවදාවත් අපේ රාජ්‍ය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ විශ්වාසය ඒ තානාපතිතුමාට දුන්නා. අපි මේකේ අගමුල හොයාගන්න. හොයාගෙන එළියට ගන්නවා මේක පිටිපස්ස හිටියේ කවුද කියලා. ඉතින් මේකේ මම අහන්නේ එක පැත්තකින් චෝදනාව කරන්නත් අනිත් පැත්තෙන් මේක ඇත්ත කතාව එළියට මතු කර ගැනීමට ඉඩ නොදෙන්නත් කියන මේ පියවරයන් දෙකම එකවර ගනිමින් ඉන්නවාද කියලා මම මේ අහන්න කැමැත්තෙන්. මේක ඉතාමත් කුමන්ත්‍රණකාරී විදිහට යම් සිද්ධියක් සිද්ධ කරලා තියෙන බව මේක ඒක චෝදනා මුකෙන් මේ රජයට එල්ල කරපු චෝදනාවක් විදිහට තමයි මේක පැමිණිල්ල වෙලා තියෙන්නේ. නමුත් අපට පේන විදිහට මේ යම්සි මේක සිද්ධිය ඔවුන් දැනුවත් කරපු දෙයක් නම් මගේ පෞද්ගලික මතය අත්‍යන්තර ප්‍රජාව වැරදි නිගමනවලට වහින්න ඉඩකට තියෙනවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මෙවැනි සිද්ධියක් නැති වුණොත්. ස්විස් තානාපති කාර්යාල සේවිකාව කටුත්තරයක් ලබා ගැනීම සඳහා පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ අභියසදී පැවැත්වුණා. වහාම අපි මේ පුංචි උපවාසයක් ආරම්භ කරේ අපි ස්විට්සර්ලන්ත තානාපතිතුමනි කරුණා කළා මේ හොඳටම කැත කරන්න බා ලංකාවේ මේ කාන්තාවට පැමිණිල්ලක් කරන්න දෙන්න ඉඩ දෙන්න. එච්චරයි. එහෙම නැත්නම් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න කියන කාරණේ තමයි. විශේෂයෙන් මම මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්සරහා මේ විමල් ඇමතුමා කරපු උද්ඝෝෂණය පස්සේ දැන් අඩුවක් තියෙනවා. ඒ මොකද නීති විරෝධී රැස්වීමක් කියලා 5 දිනකට වැඩි කියලා. ඒ නිසා මම මේ ඇත්තටම මේ තනියම වාඩි උනේ වෙන කට්ටිය අමාරු දාන්න හොඳ නැහැ. අල්ලගෙන යනවා නම් මාව අල්ලගෙන පිටිපස්සට යන්නේ අජිප්‍රසන්න දවස් 23ක් රිමාන්ඩ් බන්ධනාගාරයට ගත වෙච්ච කින්දා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය යටතේ සංවර්ධනය මෙන්ම දේශපාලනයේද යහපත් මාවතක ගමන් කරනු ඇති බව උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. ජනාධිපතිතුමාගේ ඉන්දිය සංචාරයේදී පැවැත්වූ සාකච්ඡා ගැන දැඩි විශ්වාසයක් තියන්න පුළුවන්. දෙමළ ජනතාවගේ අභිලාෂයන් ගැන දැඩි බලාපොරොත්තුවක් තැබිය හැකි පරිදි කටයුතු කරනවා. එජාප රජයේ සංවර්ධනය ලබා දුන්නේ නැහැ. දේශපාලන විසඳුම් ලබා දුන්නෙත් නැහැ. රාජපක්ෂවරුන්ගේ කාලයේදී සංවර්ධනය හා දේශපාලන අයිතීන් ලබා දෙන බවට විශ්වාසයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව ලබන අප්‍රේල් 3 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. විනිසුරු සිසිරද ආබ්‍රු මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල හමුවේ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණේ. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක මහතා එවන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූ බවටයි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ. එහිදී පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් 3 දෙනෙකුගේ තීන්දුව තම පාර්ශවයට වාසි සහගත ලෙස ලැබෙනු ඇති බවටයි රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණේ. නව ආණ්ඩුව පත් වෙලා තිනවා. ඒකට අපි බොහොම අවංකවම සුවපතනවා. අපි ඡන්දේ කාලෙදී විවිධ චෝදනා කළා ඔහුට. ඒ සාමාන්‍යයෙන් අපි අපේ අපේක්ෂකව වර්ණනා කරනවා. ඒ අපේක්ෂකව පුළුවන් තරම් පරද්දන්න උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය තිරිත. අපි කරු කරන්න ඕනේ සැබෑ ජනමතයට, සැබෑ ජනමතයේ ලක්ෂ 69ක් බොහොම වගකීමක් දරන විපක්ෂයක් විදියට කකුලෙන් අදින්න නැතුව අපි රටේ බහුතර පුරවැසියන් තෝරගත්තේ ආණ්ඩුවට උදව් කරන්න ඕනේ. මේ අතර මාතර එළියකන්ද ප්‍රදේශයේ ඉඩම් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම తాවකාලිකව ඉවත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නිත්‍ය කුමාර මහතා නියෝග කළා. නඩුවේ දෙවන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව මෝසමක් මගින් දැනුම් දීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ. නඩුව මාර්තු මස 18 වනදා යලි කැඳවීමට නියමිතයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල නියෝජිතයන් අතර හමුවක් අද පැවැත්වුණා. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී විශ්වවිද්‍යාල සිසුන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව ශිෂ්‍ය නියෝජිතවරයා අමාත්‍යවරයා දැනුවත් කළා. ඉදිරියේදී එම ගැටලු විසඳීමට කටයුතු කරන බවයි බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ. අමාත්‍යංශ ලේකම් අරුණ දිසානායක මහතා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරුවේ ජනරතන ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. රටේ උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මට දීලා තියෙන වගකීම ඉෂ්ට කිරීම සඳහා මම දේශපාලන න්‍යාය පත්‍ර වලින් තොරව මැදිහත් වෙනවා. ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයා වශයෙන් මාර ප්‍රතිපත්ති ප්‍රකාශන සහ රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමාලගේ සහයෝගය ආධාරය උපකාරී ඉල්ලා සිටිනවා. අපි පොදුව විශ්වවිද්‍යාලයේ දරුවන් අනාගතයේ ඉපදෙන අයට යහපත් සැලකීම ලෙස මේ විශ්වවිද්‍යාල පද්ධතිය වෙනස් කරගන්න උදව් කිරීම සඳහා දෙන සාකච්ඡාවක් තමයි ආරම්භ කරන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත අහෝසි කරන්න කියන එක බැටිකලෝ කැම්පස් පාදි කඩේ සයිටම් ආයතන වගේම අහෝසි විය යුතුයි කියන සාකච්ඡාව අද දවසේ අපි ගත්තා. සහ මහපොළ ශිෂ්‍යාධාර වාරික වහම ලබා දෙන්නේ මහපොළ ශිෂ්‍යාධාර කප්පාදු කරන වැඩපිළිවෙල නවත්තන්න අපි ගැටලු ටික ඉදිරිපත් කරා. සාකච්ඡා සාර්ථකද අසාර්ථක කියන එක සම්බන්ධව අද අපිට තීරණයක් ගන්න බෑ. මොකද ඒවා එතුමලා ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිපත්තියත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. මෙට්‍රික් ටොන් 10කට වැඩි තහනම් පොලිතින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරී හා පරිසර පොලිසිය ඒකාබද්ධව සිදු කළ වැටලීම්වලදී මෙම තහනම් පොලිතින් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ. හෝකන්දර ප්‍රදේශයේ පිහිටි ආහාර දවටන නිෂ්පාදනාකාරයක් වැටලීමේදී තහනම් පොලිතින් මෙට්‍රික් ටොන් 10කට වැඩි ප්‍රමාණයක් පොලිස් බහරයට ගැනුණා. ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 2ක්. ආයතන හිමිකරුවන් විශාල යන්ත්‍ර සූත්‍රය යොදා ගනිමින් රාත්‍රී කාලයේදී මෙම තහනම් ආහාර දවටන නිෂ්පාදන සිදු කර ඇති බවටයි පරීක්ෂණවලදී හෙළිවැත්තේ. ඔවුන් වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නොමැති බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා. ලන්ච් ෂීට් නිෂ්පාදකයන් සඳහා නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මෙම නව නීතිය ලබන වසරේ ජුනි මාස 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධිකාරිය සඳහන් කළේ. නව නීති අනුව ආහාර එතුම් පැකැට්ටුවේ සන්නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදිත දිනය, ආයු කාලය, භාවිත කරන ලද ද්‍රව්‍ය ඇතුළු තොරතුරු භාෂා 3න්ම පැකැට්ටුව තුළ ඇතුළත් කළ යුතු වනවා. දැන් ව්‍යාපාරික පුවත්. සෙලාන් බැංකුව පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ඉහළ නැංවීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන සෙලාන් පැහැසර පුස්තකාල වැඩසටහනේ 200 වෙනි පුස්තකාලය කොළඹ ග්‍රෑන්ඩ් පාස් විජේපා මහාවිද්‍යාලයේදී විවෘත කෙරුණා. සෙලාන් බැංකුවේ 25 වෙනි සංවත්සරයට සමකාමී ලෙස 2013 වසරේ සෙලාන් පැහැසර වැඩසටහන ආරම්භ කෙරුණේ. ඒ යටතේ පාසල් පුස්තකාල 200ක් සඳහා පොත් 4000ක් ලබා දීමට සෙලාන් බැංකුව කටයුතු කර තිබෙනවා. මීට අමතරව පරිගණක යන්ත්‍ර 200ක්ද පාසල් වලට බෙදා දීමට කටයුතු කර ඇති බවයි බැංකුව සඳහන් කරන්නේ. රිට්ස්වරි අනුග්‍රහයෙන් පැවැත් වූ රිට්ස්වරි ශ්‍රීමත් ජෝන් ටබට් කනිෂ්ඨ මල්ලල ක්‍රීඩා උළෙල පසුගිය දනිමාවට පත් වුණා. මෙවර බාලක ශූරතාව දිනාගත්තේ ශාන්ත ජෝෂප් විද්‍යාලය වන අතර බාලිකා ශූරතාව දිනාගත්තේ මියුසියස් විද්‍යාලයයි. ශ්‍රී ලංකා පාසල් මල්ලල ක්‍රීඩා සංගමයේ සංවිධානය කළ මෙම කනිෂ්ඨ මල්ලල ක්‍රීඩා උළෙල පැවැත්වුණේ 50 වෙනි වරටයි. बिजनेस मैनेजमेंट स्कूल उस अध्यापन आयतने उपाधि प्रदानोत्सवे कोलंब बंडारनायक जात्यंतर सम्मंत्रण शाला वेदी पवत्पुना विद्या व्यापार कलमनाकरण पाठमाला हैदारू 400 दिनकू पमन मिहिदी उपाधि हिमि करगत्ता एक्सत राजधानी नोतंप्रिया विश्वविद्यालय मकिनुई उपाधि पिरनेमुने उस अध्यापन आयतने सभापति आचार्य WA विजयवर्धन नोतंप्रिया विश्वविद्यालय उपकुलपति महाचार्य DN फोर्ड यन महात्मा महात्मींद मेमवस्तवटे कुणा रूपलावन्य हिस्स के सत्कार क्षेत्रे प्रमुखतम आयतनक वन रमणी फर्नांडो हेयर एंड ब्यूटी एकेडमी उपाधि प्रदानोत्सवे पवत्पुना ए संसिल्क अनुग्रहेन शिशु शिशुव्यान 150 दिनकू पमन वृत्ति अवस्था उदाकर गनिमिन उपाधि पिरनमीम मिहिदी सिदु केरुणा रमणी फर्नांडो हेयर एंड ब्यूटी सैलून आयतनय वसर 11ක කාලයක් හිස්ස के සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ පුහුණු කිරීම කටයුතු සිදු කරනවා. मद श्री लंका संविधाने तव तलविसल कोट्टे प्रदेशी विवृत्त कला व्यवसायिकन दिरिगन्वी में व्यापृति अटते में मलविसल आरंभ केरुणे मेहि सोबादहमट हितकर आहार अत्कम मेटि बहण्डतुलु विविध निष्पादन अलवि केरनवा पौल 6000කට පමණ මෙම ව්‍යාපෘතියෙන් සිත සැලසෙන බවයි මද ශ්‍රී ලංකා ආයතනයේ පවසන්නේ. කොස්වත්ත KIU සරසවියේ 3 වෙනි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා. වසර 2ක පුහුණුවකින් පසුව හෙදහෙදියන් සඳහා උපාධි ප්‍රදානය මිහිදී සිදු කෙරෙනවා. රජයේ සේවයේ නියුතු හෙදියන් මෙන්ම මාලදිවයිනේ ශිෂ්‍යාවන් පිරිසක්ද මිහිදී උපාධි ලබා ගත්තා. KIU සරසවියේ උපකුලපති මහාචාර්ය නිලුකා ප්‍රනන්දු මහත්මිය ඇතුළු පිරිසක් උපාධි ප්‍රදානෝත්සවයට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ බේකරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන බ්‍රෙඩ් ටොක් ආයතනයේ 10 වෙනි ශාඛාව ගෝල්ෆෙස්හිදී ආරම්භ කෙරුණා. ISO 22000 ජාත්‍යන්තර තත්ත්ව සහතිකෙන් පිදුම් ලබා සිටින බ්‍රෙඩ් ටොක් ආයතනය දේශීය කෑම වට්ටෝරු රැසක් හඳුන්වා දී තිබෙනවා. බ්‍රෙඩ් ටොක් ආයතනය ලෝ පුරා රටවල් 16ක ක්‍රියාත්මකයි. සමගින් අටින් රාත්‍රියේ 9 ඇතිහ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk